අයිබන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහී කාලසීමාව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න සුපුරුදු පරිද්දෙන් ඔබ බලාපොරොත්තුින් වැඩසටහනත් අරගෙන මම ඔබ සමග සම්බන්ධ වෙනවා. මාසයක් ගෙවිලා මාසයක් උදාවේදී ජ්‍යොතිෂයලදී බොහෝ දෙනා බලාපොරොත්තු වෙන අලුත් මාසය සුභ අසුභ කොහොමද, කලින් දැනගෙන අසුභ දේවල් වෙනස් කරන්න මාසය සුභ කරගන්න කොහොමද කියලා. ඉතින් විශේෂයෙන්ම මගේ වැඩසටහන නෑත් මේ වැඩසටහන බලාපොරොත්තු ඉන්න නිසාම ඔන්න ඒදී අරගෙන ආවා. ඉතින් තව දෙයක් කතා කරනවා. 2024 වසරේ මාස පහක් ගෙවිලා අවසන් සම්පූර්ණයෙන් දැන් මේ 6 වෙනි මාසෙට තමයි පාතාබන්න යන්නේ. ඉතින් තව මාසයක් ගෙවෙද්දී වසරෙන් භාගයක්ම ඉවරයි. ඉතින් අද ඊයේ උදා වුණා වගේ වුණත් වසරේ භාගයක් ඉවර වෙද්දී ඔබ ආපස්සට හැරලා බලද්දී ඔබේ ඒ කාල සීමාව ගැන ඔබ තෘප්තිමත්ද, තෘප්තිමත් නැද්ද? කලබල වේතු නැහැ, තෘප්තිමත් නම් හොඳයි. ඒක අපි පවත්වන්න යමු. තෘප්තිමත් නැහැ කියලා කිසිසේත්ම කලබල වේතු නැහැ. අපි අදින් පටන් ගමු ඒ තෘප්තිමත් භාවය ඇති කරගන්න ක්‍රමේ. ඉතින් ගුරු මාරුව සම්බන්ධයෙන්, බ්‍රහස්පති මාරුව සම්බන්ධයෙන් වීඩියෝ මම පළ කරා මේ මාසේ පළවෙනිදා ඉඳන් දිගට ලග්න 12ටම. ඉතින් මේ මාසේ පළඳ වෙච්ච බ්‍රහස්පති මාරුව ඉතා සුවිශේෂී වන 2025 මේ මාසේ දක්වා මේකේ බලපෑම තියෙනවා. ඉතින් ඒක නිසා මේ වීඩියෝවේ විශේෂිත වූ වසරක් ගැන විශේෂිත වූ කතාවක්, පිළියම් පිළිවෙත් කොහොමද ඒ වසර ගොඩ යන්නේ, මොන අපල උපද්‍රව වෙදිපත් කොහොමද ගොඩ යන්නේ කියලා කියලා තියෙනවා. ඒ නිසා ඒක අනිවාර්යෙන්ම අහන්න අහන්න බැරුව ගිය අය ලින්ක් එක හොයාගන්න බැයි නම් ඔබ යටින් කමෙන්ට් එකක් දාන්න channel එකේ අය ඒ ලග්නයට අදාළව අනිවාර්යෙන්ම ඔබට ඒ ලින්ක් එක දෙයි. දාන්න ගුරු මාරුව මේ ලග්නේ වීඩියෝ ලින්ක් එක දාන්න කියලා. ඒකට අනිවාර්යෙන් යලා දායි. ඒක අනිවාර්යෙන්ම අහලා ඒ පිළියම් පිළිවෙත් නිවැරදි කරලා ජීවිතේ ගොඩ දාගන්න උත්සාහ දරන්න. අද මාතෘකාවට ගියොත් මේ ජුනි මාසේ 2024 වසරේ ජුනි මාසේ ඉතා සුවිශේෂී මාසය. මොකද හේතු වෙන්නේ අති දුර්ලභ ගණයේ ග්‍රහ පීඨීමක් තියෙන මාසයක් තමයි මේ ජුනි මාසය කියන්නේ. මොකද හේතුව මේ ලග්න 12ටම ගත්තොත් පෞගිය කාලට සාපේක්ෂව කලින් සාපේක්ෂව යම් තාක් දුරට යහපත් ප්‍රතිඵල ලැබෙනවා වගේම ලග්න 12ටම යම් කිසි ආකාරයක රාජයෝග උදා වෙන මාසයක්. ඒක ඉතා විශේෂයි. මොකද ග්‍රහය කීප දෙනෙම ස්වක්ෂේෂ්ඨ වෙලා ඒ රාජ්‍යයක උදා වෙන කරන නිසා ලග්න 12ටම පිටනවා. සමහර ලග්නවලට ඒ යෝග දෙකක් පිටන තත්ත්වය පෙන්නුම් කරනවා. ඉතින් ගොඩ දෙනෙක් අහලා තිබ්බ ඇයි මේ සුභයි කියද්දි සමහරක් ඒ සුභ අපිට නැත්තේ කියලා. මෙහෙමයි, මේක පොදු පලාපල කතනයක්. හැබැයි මේ දේවල් තුළ තියෙන සුභ ඔබේ ලග්නට අත් කරගන්න පුළුවන්. ඒ සඳහා තමයි අර දැන් මේ ඔබගේ කේන් සටහන් තුළ පොදු පලාපලයේ වෙනස් වෙන්න හේතු වෙන ඔබේ කේන් සටහන් තුළ පුද්ගලික කේන් සටහන් තුළ තියෙන යම් කිසි ග්‍රහ පීඨීම් හෝ අසුභකාරී දසාවල් හෝ ඒවා මොන හරි හේතු පිහිටීමක් එක්ක මේ දේවල් වෙනස් වෙනවනේ. එහෙනම් ඒ බලපෑම ඇති නොවන තමයි වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියන්නේ. එතකොට ඒ දේවල් හරියට කරොත් අර සුභ දේවල් ඒ ලෙසම ලබා ගන්න පුළුවන්. 100%ක් සුභ ලබා ගන්න පුළුවන්, 100%ක් අසුභ අයින් කර ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් පිළියම් පිළිවෙත් කරන්න තමන්ට හැකිය පමණ. මොකද දැන් විදේශගත වෙලා ඉන්නට ඒ කියන පිළියම් පිළිවෙත් වල බෝධි පූජා තියන්න බෑ, දේව පහන් පත්තු කරන්න බෑ, ඒවා කරන්න බෑනේ. ගැටලුවක් නැහැ. ඔබ අර නිදහස් වෙලාවක වැඩ කරලා නිදා ගන්න කලින් හරි පුංචි භාවනාවක් කරලා බෝධියක් ගාව ඉන්නේ කියලා හිතේ තියාන ඒ සියලු දේ හිතලා බෝධි පූජාව කරන්න පුළුවන් ඔබට. තව දැන් මේ දේව මන්ත්‍රයක් ගැන කියනවා, ඒකේ පහන් පත්තු කරන්න බෑනේ ඔබට. ඒ දේව මන්ත්‍රේ කටපාඩමින් තියාගෙන ඒ ඔබ මනසින් භාවනා කරලා ඉවරලා ඒ මන්ත්‍රේ කීප වතාවක් කියන්න. අන්න ඒ වගේ දේවල් තුළ ඉදිරියට යන්න පුළුවන්. ඔබ විදේශගත වෙලා ඉන්නවා කියලා කලබල විය යුතු නැහැ. ඒක නිසා අනිවාර්යෙන් මේ දේ කරන්න. එතකොට ඔබට පුළුවන් මේ කියන සුභ ප්‍රතිපල 100%ක් අත් කරගෙන අසුභ 100%ක් අයින් කරගෙන. ඒකයි විය යුත්තේ. අන්න ඒ තත්ත්වයන් තුළ කලබල වෙන්නේ නැතුව ඒ දේවල් කරන්න. අනිත් පැත්තෙන් මේ පුද්ගලික කේසණම් පරීක්ෂා කරන්න නැද්ද කියලා සමහරව අහලා තියෙනවා, කරලා දෙන්න පුළුවන්ද කියලා. මම ඒ දේ කරන්නේ නැහැ. මොකද මේ ජ්‍යොතිෂයක මේ කතාව මම ව්‍යාපාරයක් කරගන්න කොහෙත්ම කැමති නැහැ. හේතුව මේක මං ආත්ම තෘප්ති දිසා කරන දෙයක්. මේක පොදුවේ ලක්ෂ ගණනකට කතා කරලා ඔවුන්ගේ ජීවිතේ පොඩි හෝ යහපත් වෙනසක් ඇති කරගන්න තමයි මට ඕනේ. කවුරුර ජීවිතේ වැටිච්ච දණෙන් ගොඩ එනවන, කවුරුර ජීවිතේ අනතුරකින් බේරෙන මං කියන දෙයක් අහලා මට ඒක කෝටි ගණක් කියපුවට වඩා වටිනවා. එන එකයි වී යුත්තේ. ඒ නිසා පුද්ගල කේන්සරම් පරීක්ෂා ලක් කිරීම සිදු කරන්නේ නැහැ. සමාවෙන් එහෙම බලාපොරොත්තු වෙන අයට. හැබැයි මේ කියන කතාවල් තුළ මේ ලග්න පලාපල කතර තුළ කියන ඒවා පිළියම් පිළිවෙත් තුළ ඔබට අපහැදිලි තැනක් තියෙනවනම් රාගශ්‍ර නිර්වාණ මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. මම හැකියාව ලැබුණු සෙනෙන් එකට රිප්ලයි එකක් දානවා. හැබැයි ඒක ඉල්ලන් දෙපා පුද්ගල කේන්සරම් පරීක්ෂා කරලා දෙන්න කියලා. මේ කතාවත් එක්ක විශේෂ දෙයක් තියෙනවා. මම කොහෙවත් මගේ දුරකථන අංක සඳහන් කළේ නැහැ. ඒ නිසා දුරකථන අංක වලට කතා කරනවා නම් ඒ මම නෙමෙයි. මොකද දැන් මේ මගේ වගේම ඒ ග්‍රැෆික් කරලා ඒ විදිහටම රූප හා දාලා ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ ජ්‍යොතිෂ YouTube channel ගොඩාක් තියෙනවා. හැබැයි ඒක ගැටලුවක් නැහැ මට. ඒක මට අදාළත් නැහැ. මොකද හේතුව ඒගොල්ලොත් මොකක් හරි දෙයක් කරගෙන මේ ජීවිතය ජීවිකාවක් කරගෙන උත්සාහ කරන්නේ. නමුත් සමහර තැන්වල මේ මං යයි හැංගෙන විදිහට ටෙලිෆෝන් නම්බර්ස් දාලා කතා කරලා මිනිස්සුන්ගේ කේන්සටහම් පරීක්ෂා කරන පිළියම් පිළිවෙත් කරන්න කියලා සල්ලි අරන් තියෙනවා. අන්න ඒක නිසා මිනිස්සු මේ වගේ දෙයකට යොමු වෙන්නේ සාමාන්‍ය දොට අසරණ වුණ කාලෙකනේ. ඒ එහෙම මිනිසුන් රවට්ටලා ඒ මුදල් හම්බ කරන එක නම්
ඇත්තටම කැත වැඩ. එනිසා ඒවා ඒගොලන්ට ඒ කාලසීම තුළ ලැබේ ඔබ රැවටෙන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. මම කොමන අවස්ථාවේ මුදල් ගෙන හෝ නොගෙන පුද්ගලික හිංසනම් පරීක්ෂා ලක්ෂණ සිදු කරන්නේ. ඒක නිසා රැවටෙන්න එපා. ඒක මේ කාලේ අරන් කිව්වෙත් ඒ දේ ඔබ අනිවාර්යයෙන් හදාගන්න. මොකද මං කියලා හිතලා ඒ රැවටීමට ලක් වෙන්න එපා. හරි, ඒ දේ ඇති අපි යන් දැන් මාතෘකාවට. රාශිචක්‍රයේ 11 වන රාශිය ලග්නාධිපති ශනිග්‍රහයවත් සෙනසුරු ග්‍රහය වූ කුම්භ ලග්නය. කුම්භ ලග්නෙමිනේ ආයුබෝවන්. ඉතින් මේ සුවිශේෂී යෝග ගැන කතා කරද්දී විශේෂ වශයෙන්ම කුම්භ ලග්නෙමිට මේ මාසය තුළ ප්‍රබලාන්දමේ ඔය කියන යෝග දෙකක් පිහිටනවා. එකක් තමයි මේ සිකුරු ග්‍රහයා ස්වක්ෂේෂ්ඨ ඔබේ හතරවෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්න නිසා ඔබට මාළවී කියන පංච මහා පුරුෂ යෝගයත් ඔබගේ ලග්නාධිපති ශනිග්‍රහය ඔබගේ ලග්න භාවයේ ස්වක්ෂේෂ්ඨව රැඳී සිටින නිසා ඔබට සස කියන පංච මහා පුරුෂ යෝගයේ දෙකම එකවර පිරෙන කාල පරිච්ඡේදයක්. ඉතින් ඒ වගේම ශනි ඔබගේ ලග්න භාවයේදී රාහු ඔබගේ දෙවැන්නේ ඉන්නවා. කුජ ඔබගේ තුන්වැන්නේ ස්වක්ෂේත්‍රව ඉන්නවා. හතරවැනතොල සුවිශේෂී වූ ග්‍රහ පීඨීමක් එක ගුරු බුධ සිකුරු රවි කියන ග්‍රහයන් හතර දෙනාම යෝග වෙලා ඉන්නවා. හේතු ඔබගේ අටවැනි භාවයේ තැන්පත් වෙලා ඉඳි තමයි මේ මාසය උදා වෙන්නේ. ඉතින් මේ දේවල් එක්ක රැකී රක්ෂා කටයුතු මුලින්ම අපි කතා කරමු. ව්‍යාපාර කටයුතු තුළ ඔබේ හැසිරීම රටාව කොහොම වේවිද කියලා. මේ කාල පරිච්ඡේද තුළ තරමදුරට සැහැල්ලුවෙන් සුව පහසුවෙන් ජීවත් වෙන්න උත්සාහ දරන වගක් කුම්භ ලග්න හිමියන්ගේ තියෙන පහුගිය කාලසීම තුළ ගොඩාක් මානසිකව චිත්ත පීඩාකාරීව තරමදුරට මනස තුළ ගොඩාක් ප්‍රශ්න ගැටලු තියාගෙන ජීවත් වෙන ගොඩාක් දුර ප්‍රශ්න තිබ්බා. ඉදිරිය ගැන මතක් වෙදි තවත් බයක් ආවා. අනාගතේ කුමක් වේවිද? දැන් මම ගොදරම හිර වෙලා ණය වෙලා රැකියා අහිමි වෙලා රැකියා තුළ ප්‍රශ්න ඇවිල්ලා නැත්නම් සමහරුන්ට ආර්ථිකමය ගැටලු ඇවිල්ලා පවුල් ප්‍රශ්න ඇවිල්ලා මේ ගොඩාක් දේවල් තුළ මේ අවුරුදු 7 මාර්ක ඒ රාෂ්ට්‍රකයක අවුරුදු 5ක් ගෙවමින් ඉන්නවනේ මේ කාලේ. තව අවුරුදු 2 මාර්ක ඉදිරියට ක්‍රියාත්මක වුණත් යම් තාක් දුරට මම ගුරුමාරුව බ්‍රහස්පති මාරුව වීඩියෝ එකක් කිව්වා යම් තාක් දුරට සහනදායි කාලයක් මේ ගුරුමාරුවයි ඉතිරි ගහ පිටින්ම කියනවා කියලා. ඔන්න ඒ தത്വේ උච්චතම අවස්ථාව තමයි ජුනි මාසය තුළ මේ පිහිටීමත් එක්ක යම් කිසි යහපතක් පහුගිය කාලසීමාවට සාපේක්ෂව සැහැල්ලුවක් ඔබේ මනස රත් වෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ටිකක් නොඑක් ආකාරයේ දේවල් උපයෝගී කරගෙන විනෝද වෙන්න බලාපොරොත්තු විනෝද වෙන්න උත්සාහ කරනවා. මේ කාලසීම තුළ දැඩි ලෙස විනෝදකාමියෙක් ලෙස කටයුතු කරන්න වග බලා ගන්නවා. අන්න ඒ දේ තුළ සැහැල්ලුවට මනස ඔබේ නිරවුල් භාවයත් එක්ක ඔබ යම් කිසි ආකාරයක මේ ජීවිතයේ ඉදිරියට මුහුණ දෙද්දී ටිකක් ඔබ මෙලදට වඩා පරිණත භාවකකින් වගේම නිවැරදි ලෙස තීන්දුව తీරන ගන්න පෙළඹෙනවා. ඒක නිසා ගොඩාක් දුරට පහුගිය කාලේ වැරදුනේ තීන්දුව తీරන වැරදිනේ. මිනිස්සු අඳුරගත්තේ නැහැ. ඔබ හිතපු විදිහේ නෙමේ ගොඩාක් අය. අන්න හරි අයව ඈත් කරගත්තා, නරක අයව ලං කරගත්තා. මේ කාල පරිච්ඡේද තුළ ඒවා තෝරා බේරා ගන්න ඔබට යම් කිසි බුද්ධියක් යම් කිසි ආකාරයක හැකියාවක් පවතිනවා. ඉතින් මේ කාල පරිච්ඡේද රැකිරක්ෂා තුළ ඔන්න සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව තියෙන පහුගිය කාල සීමා තුළ මොකක් හෝ තත්ත්වයන් තුළ ඔබට බාධා වෙලා තිබ්බනම් රැකියාව තුළ ගැටලුකාරී තත්ත්වයන් තිබ්බනම් ඔන්න ඒවා හිමින් හිමින් පියවරෙන් පියවර මගහැරිලා ඔන්න රැකියාව තුළ යම් කිසි ආකාරයක ස්ථාවරත්වයක් ඇති වෙන කාලයක්. රැකියාව යම් කිසි ආකාරයෙන් අර ස්ථීර නැති භාවයක් තිබ්බා. රැකියාව අහිමි වෙලා තිබ්බා. අන්න ඒ රැකියාව අහිමි වෙලා ඉන්නට ඔන්න උත්සාහ කරන්න විශේෂයෙන් මේ කාල පරිච්ඡේදයේ මේ මාස නම් අපතේ යවන්න මෙපා. මේ මාසේ උත්සාහ කරන්න ඕනේ ඔබට රැකියාවක් අලුතෙන් ලබා ගන්න හොයාගන්න උපරිම හැකියාවක් තියෙන මාසයක් මේ මාසේ වුණ රැකිය අහිමිච්ච අය නැත්නම් දැන් රැකියාව මාරු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඔන්න අලුත් රැකියාවක් හොයාගන්න මීට වඩා යම් තාක් දුරට ඉදිරියට යන්න පුළුවන් ඔන්න උත්සාහ කරන්න. හැබැයි හැමදාම කියනවා වගේ අලුත් රැකියාවක් ලැබෙන තුරු රැකියාවෙන් ඉවත් වෙන්න යන්න නම් එපා. ඒක අනිවාර්යයෙන්ම හිතේ තියන කටයුතු කරන්ද රැකියාවක් හම්බුනට පස්සේ ඔන්න ඒක ස්ථිරව ලිපිය ලැබුණට පස්සේ ඔන්න රැකියාවෙන් ඉවත් වෙලා අලුත් රැකියාවට යන්න වගේ බලාගෙන නැත්නම් පිටරට දැන් මේ වෙලාව විදේශගත වෙන්න පුංචි හැකියාවක් පාදිනවනේ. එහෙනම් විදේශගත වෙන්න හිතාගෙන ඔබ තාම එහෙම සූදානම්කුත් නැතුව මම රට යනවා කියලා රැකියාවෙන් ඉවත් වෙන්නත් එපා. වීසා වැදිලා ටිකට් බුක් කරාට පස්සේ තමයි ඔබ රැකියාවෙන් ඉවත් විය යුත්තේ. නැත්නම් ඔන්න ඒ තත්ත්වයන් පොඩ්ඩක් ප්‍රමාද වුණොත් අර මේ කාලේ හැටියට එක දවසක ආදායම එහෙම වුණත් මිනිස්සුන්ට හරි අමාරුයි ආර්ථික මේ තත්ත්වයන් තුල ගැටලු මතු වෙනවා. ඒක නිසා ගොඩාක් සැලකිලිමත්ව කටයුතු කරන්න බුද්ධිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡේද කුම්භ ලග්න හිමියෝ රැකියාව පිළිබඳ තීන්දුව తీරන ගද්දී. හැබැයි ගොඩාක් දුරට යහපත් තීන්දුව ගැනීම හැකියාවක් තියෙන නිසා ඔබ මේ කාලේ අර ඒ වගේ අර පහුගිය කාලේ තරම් අර නියන් ටිකක් කේන්තියට ඉක්මන්කාරීත්වය හේතු කරගෙන ගන්න තීන්දුව తీරන වැඩිය ගන්න උත්සාහ කරන්නේ. පොඩ්ඩක් නිවිහැනෙල හිතලා තීන්දුව తీරන ගන්න පෙළඹෙන තත්ත්වයන් මේ කාලේ තියෙනවා. මේ කාලේ සීමා තුළ ඔය අගහිංකම් ගොඩාක් අඩු වෙනවා. මේ කාලේ කොහොම හරි ඔබට අවශ්‍ය කරන වෙලාවට අන්තිම මොහොතේ හෝ ඒ අවශ්‍ය කරන දේ ලැබෙනවා මේ කාලේ. තව පැත්තකින් මේ කාල පරිච්ඡේදය තුළ ඔය පහුගිය කාල සීමාව තුළ ටිකක් අර අගහිංකම් නිසා ඔය
පොඩ්ඩක් ඔබේ ජීවිතය තුළ ටිකක් අර ඔබ ආස කරන දේවල් නැකනේ කනබුණ දේ පවා ටිකක් ගොඩක් සීමා කළා. අන්න ඒ සීමාවට වඩා දැන් ටිකක් ඉස්සරහට ගිහිල්ලා ටිකක් අර ආසාවෙන් කන්න බොන්න ආහාර අඩුවක් නැති වෙන්න ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ පොඩි හෝ ඔබේ කියලා වාහනයක් ගැන නැත්නම් ඔබට රැකියා ස්ථානෙන් හෝ වාහනවල වාහනයක් කියන අදහස් කරේ ඔබ දැන් මේ ලෑ බස් එක යන කෙනෙක් නම් ඔබට බයිකයක් හරි ගන්න ලැබෙන කාලයක් කියන්නේ ඉන්න තත්ත්වෙන් තරමක් හෝ ඉහළට යන්න හැකියාව ලැබෙන ඕනේ නම් ඒ වෙනදා වාහනයක් ඔය බයිකයක් මොකක් හරි ඔබ මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඔන්න උත්සාහයක් දරන මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ජූනි මාසය වෙද්දී ඔබට ඒකට මූලික අඩිතලම යොදාගෙන අඩිතල මූලික ගෙවීමවත් කරලා ඒ දේ ඔබට නතු කරගන්න හැකියාව පවතිනවා. අන්න ඒක නිසා ඒ තත්ත්වයන් තුළ සාර්ථකත්වයට පත් වෙන වගේම මේ කාල සීමා තුළ ඔන්න පහුගිය කාල සීමා තුළ යම් කිසි ආකාරයෙන් ලැබෙන්න තිබිලා මොකක් හෝ හේතු කාරණා අඩු ලෝඩුකම් ඔබේ තියෙන වරදි වෙන්නත් පුළුවන්, ඔබේ යම් කිසි ආකාර සුදුසුකම් අඩුකම හේතුක වෙන්න පුළුවන්, නැත්නම් ඔබ ක්‍රියා කරන ආකාරය හේතු කොටගෙන හෝ රැකියාව තුළ ඔබට ලැබෙන තිබු උසස්සීම් නොලැබී තිබ්බන ඔන්න මේක එක පිට එක ලැබෙන කාලයක්. ඔන්න උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදය තුළ විශේෂ වශයෙන්ම ගිහින් ඉල්ලුම් කරන්න පඩි වැඩි වෙන්න වැඩි වැඩි කරගන්න බලාපොරොත්තු හිටියන ඔබ හරියට වැඩ කරන කෙනෙක් නම් බය නැතුව ගිහින් කතා කරන්න ඔබට මේ වෙලාවේ වැටුප වැඩි කරගන්න හැකියාව පවා දෙනවා. එහෙම නැත්නම් මීට වඩා වැටුපෙන් වැඩි රස්සාවකට හෝ මාරු වෙන්න හැකියාවක් ඔබ තුළ පවතිනවා මේ කාල පරිච්ඡේදය තුළ. මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම රැකියා කරන ස්ථානයේ ඔබ යටතේ වැඩ කරන අය උපරිමයෙන් ඔබට සහය දක්වන කාල පරිච්ඡේදය. මේ කාල පරිච්ඡේදය සමහරක් කරලාට ඔය උසස් වීම කියන දේවල් ඔබට නොලැබී තියෙද්දි ඔබ ඒවා ඉල්ලද්දිත් ඔබට දෙන්නේ නැත්නම් ඉහිලාය. හැබැයි ඔය ඔබ යටතේ වැඩ කරන අය ප්‍රබල ලෙස උත්සාහ දරන සහය දක්වනවා ඒ දේවල් ඔබට ලබා ගන්න. අන්න ඒ නිසා මේ වෙලාවේ ඔන්න ඒ සහයගේ උපරිම ලැබෙන නිසා ඔවුන්ගෙන් සහය උපරිම ගද්දි ඔවුන්ටත් ඔබ අර වෙනදට වඩා කාරුණිකව කතාබහ කරලා සලකලා කටයුතු කරන්න පෙළඹෙනවා. ඒක අතිශයින්ම යහපත්. ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ මොන තත්ත්වයන් තුළත් ඔබ උත්සාහ කරනවා ඒ ඉදිරියට යන්න වගේම හැබැයි ප්‍රධානීත්වය ඔබට උපරිමින්ම ලැබෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් ඒ තත්ත්වයන් තුළ යහපත් වෙද්දී ඔබට මේ කාලේ රැකියාව තුළ ඒ වගේ වෙද්දි ව්‍යාපාර ගැන කතා කරොත් මේ කාලේ විශේෂයෙන්ම කෘෂි කර්මයට සම්බන්ධව මේ කාල පරිච්ඡේදයේ ව්‍යාපාර කරනවා එහෙම නැත්නම් ආහාර සම්බන්ධ ව්‍යාපාර කරනවා මූලික අවශ්‍යතා කියන්නේ ඇඳුම් පැළඳුම් අන්න යාන වාහන ඔන්න ඔය සම්බන්ධයෙන් ව්‍යාපාර කරන අයට මෙන්න මේ කාල පරිච්ඡේදය අතිශයින්ම යහපත්. ඔබගේ ව්‍යාපාර තත්ත්වයන් ඉහළ නන්වා ගැනීමට හැකියාව ලැබෙනා වගේම නොසිතූ ආකාරයේ ලාභ ලබන්න ඔබට හැකියාව පතනවා මේ කාල පරිච්ඡේදයේ තුළ. ඔන්න ඔබේ ව්‍යාපාර තුළ ඔබ බලාපොරොත්තු වනට ලාභ අපේක්ෂාවන් බලාපොරොත්තු වනට වඩා ලාභ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කරගන්න ප්‍රබල හැකියාවක් පවතිනවා. ඒ නිසා මේ කාලේ උපරිමයෙන්ම කටයුතු කරලා ඒ තත්ත්වය උදාහරණ කරගන්න උත්සාහ කරන්න. ඇත්තටම කියන්නේ මේ ජුනි මාසෙන් පස්සේ කාල පරිච්ඡේද තුළ කතා කළොත් අනිවාර්යයෙන්ම ධනය වගේම බලය තියෙන දේ එක එකතු වෙලා වාසනාව කියන දේත් එකතු වෙනවා. එහෙනම් තව පැත්තකින් බුද්ධිය කියන දේත් සෑහෙන දුරට ඔබට යහපත් පැත්තට යොමු වෙනවා. එහෙනම් ඒ බුද්ධිය 100%ක් කරගෙන මේ කාලේ උපරිමයෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ දරන්න. මේ ධනලාභ ධන යෝග කියන එක කතාව ගැන පොඩ්ඩක් කියද්දි සමහර විට නම් මේ ධනලාභ ධන යෝග කියන්නේ අනිවාර්යයෙන් මේ ස්විප් ටිකට්. ඒ කියන්නේ ලොතරැයි වාසනාවල් කියලා. මෙහෙමයි ලොතරැයි වාසනා කියන දේ හරි දුර්ලභ ගණයේ පීඩීම් එක ඉතාමත්ම සුළු. මේ දැන් අපි කුම්භලක් නෙමෙයිකත් බිලියන ගණන් ලෝකේ ඉන්නන ඔතනින් 0.00001 ගණන තමයි එහෙම වාසනාවක් තියෙන. ඒ නිසා මම කොහෙත්ම කවදාවත් ඔබට කියලා නැහැ මේ මේ ග්‍රහ මාරුවේ මෙහෙ මාසෙ තුල නම් අනිවාර්යයෙන් මේ ලග්න හිමියන්ට කෝටි 50ක් ඇදෙනවාමයි. ඒ වගේ කතාවල රැවටෙන්නවත් එපා. මොකද හේතුව ඒක හැමෝටම මේ ලග්න හිමියන්ට ඒක කොහෙත්ම විය හැකි නැහැ. හැබැයි ධන වාසනා කියන එක මම කියලා දෙනවා. ධන වාසනා කියන අදහස් කරන්නේ ස්විප් ටිකට් දෙන එක විතරක් නෙමෙයි. නැත්නම් ඔබට සමහරට දශම ගණනට ඒ වගේ වාසනාවක් තියෙන්න පුළුවන්. නැත්නම් රැකියාව පඩි වැඩිවීමක් වෙන්න පුළුවන්. ව්‍යාපාරවල කිව්වා වගේ ලාභත් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ ඉඩකඩමක් විකුණ ගන්න බැරුව හිටියනම් ඔන්න ඒව. නැත්නම් පරම්පරාවේ උරුම වෙන්න තිබ්බ ඉඩකඩමක් ලැබෙන්න. කුමන හෝ මාර්ගයෙන් ඔබ බලාපොරොත්තු වුණාට වඩා මුදලක් අතර ඒම තමයි ධනලාභයක් කියන එක අදහස් කරන්නේ. නැත්නම් ඔබට මුදල් නැතුවෙදී මුදලක් ලැබෙන එක යම්කිසි මුදලක් හෝ එකට අදාළ දේපලක් ලැබෙන එක. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ තම ධනලාභ ගැන නිසා වැරදි වැටහීම් ඇති කරගෙන ඔය රැවටීමට ලක් වෙන්න එපා. ඔය ටිකට් දෙනවා යන අම්මණන් ගැන හිතලා. ඉතින් ඒක නිසා ඒක පොඩක් පැහැදිලි කරේ ගොඩක් අය මුලාවේ ඉන්න නිසා නැත්නම් අතේ තියෙන පිච්චියත් වේදම් කරලා ගිහිල්ලා ටිකට් ගන්න හින්දා. ඉතින් ওই තත්ත්වයන් තුළ කොහොම වුණත් ඔබගේ ආර්ථිකය පහුගිය කාලේ පැවති තත්ත්වයට වඩා යහපත් තත්ත්වයට පෙන්නන කාලයක්. හැබැයි මේක ඔබට ටිකක් අර එකපාර දැනෙන්නේ නැතුව ඇයි? මොකද කාලය තිස්සේ ප්‍රශ්නත් එක්ක
සල්ලි ටිකක් වැඩිපුර හම්බුණා වුණත් ඒවා අර පහුගිය දේවල් වලට වියදම් කරලා දැන් ඒ යන එක. හැබැයි ඔබ සාපේක්ෂව හිතලා බැලුවොත් ඔබට පැහැදිලි වේවි. ඔබ ටිකක් ඉදිරියට ඇවිල්ලා කියලා නම් ටික 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 ඔහොම ස්ථාවරත්වයට ඔබට පත්විය හැකි වේ. හැබැයි මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ටිකක් අර ආවේගශීලී භාවයක් චුට්ටක් තියෙන හරි අද ඔබේ දුෂ්ටකම් ටිකක් තියෙනවා. මේ කාල සීමා තුළ ඔබට මොන දේ ලැබුණත් ඔබට නොලැබුණු දේ ගැන තමයි ගොඩාක් දුර පසුතැවෙන්නේ. ඒකයි මම කිව්වේ කොච්චර දැන් මේ සුභයි කිව්වට කුඹ ලග්නෙ සමාට එක පිළිගන්නේ නැහැ. දැන් මේ මේ ජුනි මාසය ගැන දැන් ඉදම්ම බයිනා ඕවා බෝරු කියලා. මොකද ජුනි මාසය තමයි උදා වෙලත් නැ. අන්න ඒක තේරුම් ගන්න මේ කියන්නේ ඉදිරිය ගැන දැන් ඔබට තියෙන තත්ත්වය ගැන නෙමෙයි. හැබැයි එහිම හරි ගියත් ඔබට මදි කොච්චරවත් ලැබුණත් මදිකමක් නම් තියෙනවා. ඒ තත්ත්වය නම් ඔබ මානසිකත්වයෙන්ම වෙනස් කරගත යුතුම තත්ත්වයක් තියෙනවා. මොකද හේතුව නැත්තම් ඔබට කවදාකවත් ඔබ සෑහීමකටපත් වීමක් වෙන්නේ නැහැ. හැම වෙලෙම හිතන්න ඕනේ අපි ඊයට සාපේක්ෂව අද ඉන්නේ කොතනද කියන එක තමයි. එහෙමයි පියරෙන් පියර යන්නේ. පහුගිය වසරට සාපේක්ෂව දැන් අපි කොතනද ඉන්නේ කියලා. එතකොට ඔබට තේරෙවි ඇත්තටම කුඹ ලග්න හිමියන්ට පහුගිය කාට සාපේක්ෂව දැන් පියරෙන් පියර යම් කිසි සහනදායී කාලයක් උදා වෙමින් තියෙනවා. එහෙනම් ඒ தත්ත්වයේ ඉදිරියට පවත්වාගෙන යෑමට තමයි වග බලා ගන්න ඕනේ මේ කාලේ. මේ කාලේ සීමා තුළ අර පහුගිය කාලේ මට හරියන්නේ නැහැ, මට මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ, මේ ඔක්කොම ඉවරයි කියලා අතරද ආත්ම විශ්වාසයෙන් තොරව කටයුතු කරපු தත්ත්වය ටිකක් වෙනස් වෙලා තමා ගැන පොඩ ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න පෙළඹෙන කාලයක්. අන්න ඒක තමයි මෙතන තියෙන යහපත්ම තැන. ඒ ආත්ම විශ්වාසය උපයෝගී කරගෙන ඒ ඔබ තුළ තියෙන අදිෂ්ඨානය උපයෝගී කරගෙන මේ වෙලාවේ තියෙන අර වාසනා ගුණයත් එකතු කරගෙන ඒකට බුද්ධියත් එකතු කරගෙන ඉදිරියට යන්න. මොකද මේ කාලේ ඔන්න ව්‍යාපාර ආරම්භ කරන්න කුම්භ ලග්න හිමියන්ට යහපත් කාලයක්, අතිශයම යහපත් කාලයක්. මොකද හේතුව මේ ව්‍යාපාර තුළ ඔබට පියවරෙන් පියර එකපාර නෙමෙයි පියවරෙන් පියර ඉදිරියට යෑමේ හැකියාව තියෙන සමහරකට අද මේ මාසේ පටන් ගන්න ව්‍යාපාරය චුට්ටක් උඩට යනවා, පොඩ්ඩක් පහළට යනවා, ඔහොමම ටික දවසක් ඇදෙන්න අනිවාර්යෙන් ඇදෙනවා. ගහක් හිටවපු සැනින් පළදාවක් නැහැනේ. ඒකෙන්ද පොඩ්ඩ තමයි ඉදිරියට යෑම තියෙන. හැබැයි මේක මේ වසරක් දෙකක් කාල සීමා තුළ එහෙම හිමිට ඇදන් ගියොත් අනිවාර්යෙන් අතාරින්න නැතුව ගියොත් ඔබගේ ජීවිතයේ ස්ථාවරත්වයක් අත් කරගන්න, ඊට පස්සේ මේක තමයි ඔබේ ස්ථීරම தත්ත්වය කියලා පත් කරගන්න ලොකු දියුණුවක් අත් කරගන්න හැකියාව තියෙන නිසා පොඩ්ඩ තමයි ඉදිරියට යන්න වෙන්නේ. එහෙනම් ඒක නිසා මේ ව්‍යාපාර කරද්දී ඔය රැකියා කරන අය වුණත් කමන රැකියාවෙන් ඉවත් නොවී ඒ ව්‍යාපාර කරන්න වග බලා ගන්න. දවසක් එන ඔය ව්‍යාපාර ඉදිරියට යන්න. ඒ වගේ මේ කාල සීමා තුළ ඔබේ කුසලතාවයන්, ඔබේ දක්ෂතාවන් හැකියන් උපයෝගී කරන ව්‍යාපාර කරන්න තියෙනවා. ගෙන ස්වයං රැකිය අත්කම් නිර්මාණ පැත්ත ගැන පුළුවන් නම නැත්නම් ඔබට කලාවට යම් කිසි ආකාර දක්ෂතාවක් තියෙනවා නම් කලාව සම්බන්ධයෙන් ව්‍යාපාර ඔය ඔබ කරන ඔබේ ඇඟලුම් නිර්මාණයට හැකියාව තියෙනවා. ඒ වගේ අන්න ඔබේ දක්ෂතාවය උපයෝගී කරන පටන් ගන්න ව්‍යාපාර තුළ තමයි ප්‍රධාන ස්ථාවරත්වයක් අත් කරගන්න හැකියාව තියෙනවා. මොකද මේ කාල පරිච්ඡේදයේ ලොකු ආයෝජන කළ ව්‍යාපාර පටන් ගන්න ඔබට හැකියාවකුත් නැහැ. එහෙම උත්සාහ කරන්න තේපා. සමහරු හිතනවා මේ ලොකු ණයක් අරගෙන ඒක ආයෝජන කළා මම දැන් මේ ව්‍යාපාරය පටන් ගන්න කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ව්‍යාපාර ටික දවසක් යනවා, සෑම් කිසි විදිහට ස්ථාවරත්වයක් අත් කරගන්න ණය ගෙවා ගන්න බැරුව යනවා. නැත්නම් තියෙන ඔක්කොම ටික ගිහිල්ලා ආය ණය බේරනවා. අන්න එතකොට අමාරු වෙන. ඒ නිසා ලොකු ආයෝජන කරන්න නැතුව පොඩිම තැනින් ආරම්භ කරලා පීවරෙන් පිරිදිරි යන තරම තමයි. මොකද මේ කාලේ ඔබ ඒ රාෂ්ට්‍රකෙ උද්ගේ වෙන නිසා අපි ඒක 100% අමතක කරන්න බෑනේ. ඒ රාෂ්ට්‍රකේ අයහපත් වගේම යහපත් පැත්ත තියෙනවා. ඒකත් අමතක කරන්න බෑ. අයහපත් පැත්ත ඇති නොවෙන්න අපි පුළුවන් තරම් සුළුවට පොඩියට පියවරෙන් පියවර යන්න ව්‍යාපාර තුන වග බලාගමු. එතකොට කුම්භ ලග්න හිමියන්ට පුළුවන් ව්‍යාපාරික වශයෙන් ප්‍රබල ස්ථාවරත්වයක් අත් කරගන්න. මේ කාල සීමාව තුළ පෞල් ජීවිත කුටුම්භ ජීවිතය ගැන කතා කරොත් මෙහෙමයි. පෞල් ජීවිත කුටුම්භ ජීවිතයේ පහුගිය කාලට සාපේක්ෂව ගැටලුකාරී තත්ත්වයන් ලොකුවට ආවේ නැතත් මේ කාලේ අර ටිකක් තියෙනවා. අර මොකද්ද කියන්නේ? අර ලෝකෙට පරකාස, ගෙදරට මරගාත කියලා කියන්නේ. අන්න ඒ වගේ පුළුවන් තරම් මේ ගෙදරින් පිට කටයුතු වල තමයි වැඩිපුර ඔබ කාලය යොදවන්නේ. අනුන්ගේ දේවල් වලට වැඩිපුර වෙනවා. හැබැයි නිවසේ තියෙන දේවල් ගොඩාක් දොට ඔබට මගහැරෙනවා. ඔබේ යුතුයකම් වකින් පවා ඔබට ගෙදරට කරන්න තියෙන මගහැරෙන කාලයක් තියෙනවා. හැබැයි අනිත් අයට ගිහිල්ලා පිටායට ඒවා උපරිමයෙන්ම කරනවා. ඒ කියන්නේ මේක අදහස් කරන්නේ මේ කාල සීමා තුළ ඔබ පොඩ්ඩක් අර සමාජගත වීම වැඩි, සමාජත් එක්ක ගැටීම වැඩි, ඒවා හේතු කොටගෙන ඔබට ඔබගේ නිවැසියන්, ඔබේ පවුල මගහැරෙන තත්ත්වයන් නම් තියෙනවා. හැබැයි පවුල තුළ ගැටලුකාරී තත්ත්වයන් ලොකුවට උද්ගත වෙන්නේ. නමුත් අර කියන තත්ත්වයන් තුළ ඔබට යුතුයකම් වගකීම් නම් පොඩ්ඩක් පැහැරහැරෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ නිසා ඒ තත්ත්වයන් නිසි ලෙස සියලු දේ පාලනය කරන්න උත්සාහ කරන. මොකද හේතුව මේ කාලේ පිරට ගිහිල්ලා අනුන්ට මොන දේ කළත් ඒකේ අර යම්කිසි ආකාරයකින් ඔබට හොඳක් අහන්න ලැබීම ටිකක් අඩුයි. ගොඩක් දුරට විවේචන එල්ලෙන ඉඩකට පවතිනවා. ඒක මෙහෙමයි සාමාන්‍ය අපේ රටේ තත්ත්වයන්නේ. අර හොඳ 100ක් කරත් එක වරදක් වුණාම ඒක තමයි හයිලයිට් වෙන්න කරපු හොඳ එකක්වත් හයිලයිට් වෙන්නේ නැහැ. ඒ නිසා ඒව ගැන හිතන්න ඕනේ නැහැ.
හැබැයි නමුත් අර පවුල තුළ යම්කිසි ආකාරකින් අර විය යුතු දේ මග හරින්න යන්න එපා. මොකද හේතුව මේ වෙලාවේ මේ දරුවන්ට ප්‍රශ්න ගැටලු මතුවෙන ඉඩ කඩකුත් පෙන්නුම් කරන දරුවන්ගේ යම්කිසි ආකාරයකින් ඔය කඩා වැටීම මානසික අද වැටීමක් වගේ දේවල් එන්න හේතු වෙන එක. ඒ කියන්නේ හේතු කාරණා මොනවද කියන එක මට කියන්න බෑ. හේතු කාරණා එක එක විදිහ වෙන්න පුළුවන්. සමහරකට අධ්‍යාපන වශයෙන් මොකක් හරි වෙච්චන ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක හේතු වෙන දරුවා වැටෙන්න පුළුවන්. නැත්නම් ඔය සම්බන්ධතා පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන්. විවාහ ජීවිතය පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන්. මොකක් හෝ තත්ත්වයන් තුළ දරුවන්ගේ මානසික අද වැටීම් චුට්ටක් සිදු වෙනවා කුඹලග්න හිමියන්ගේ මේ කාල පරිච්ඡේද තුළ. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න ඔවුන්ට පුළුවන් තරම් මේ වෙලාවේ හයියක් වෙන එක තමයි කරලා තියෙන්නේ. ඔවුන්ට අර දැන් ඔවුන්ට වැරදුනහම මේ වැරදිච්ච දේ මතක් කර කර ඔවුන්ට ඒ ගැන කතා කරන එකට වඩා ඒ වැරදි තැන අපි අමතක කරලා ඒක හදාගන්න විදිහ අන්න ඔවුන්ට ටිකක් ශක්තියක් එන්න තමන් එක්ක ඉන්නවා කියලා හැඟෙන විදිහට කටයුතු කරන වගේ නෑ. ඒකයි මම කියන්නේ පවුලට ඔබෙන් විය යුතුකම් මගේ හැරෙන්න දෙන්න එපා මේ වෙලාවේ. ඒක නැත්තම් පසුතැවිල්ලට හේතුවක් වීමේ ඉඩකඩක් පවතින නිසාවෙන්. මොකද ඒල අයියෝ මම මේ වෙලාවේ මම මේ විදිහට හිටියනම් මේක මෙච්චර දුරුදු කියන්නේ නෑනේ කියන මතය ඔබේ ඔළුවට එන්න ඉඩ තියෙනවා. මොකද එන්න හේතු කාරණා දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එහෙම නොවෙන්න වග බලාගෙන කටයුතු කරන කොම්බලක් නෙමෙයි මේ කාල පරිච්ඡේදය තුළ. අනිත් පැත්තෙන් කතා කරාම මේක සම්බන්ධතා බැඳීම් කියන තැන්වල දෙන ටිකක් ප්‍රවේශම් විය යුතුම වෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. සම්බන්ධතා වල යම් කිසි ආකාරයකින් අර ඔබට අවංක සම්බන්ධතා මුණගැහිමේ සම්භාවිතාව ටිකක් අවම තත්ත්වයක පවතිනවා. ඒක නිසා පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න මේ කාලේ මම කිව්වේ තව චුට්ට දවසක් ආව සම්බන්ධතා වලින් අර ගුරුමාරුත් කිව්වනේ චුට්ටක් සම්බන්ධතා ඇති වුණත් යම් කිසි ආකාරයකින් ඒව ගැන ලොකුවට ඔලුවට ගන්න යන්න එපා කියලා. ඒ තත්ත්ව නිසා මොකද ඒව පසු කාලෙන මානසික පීඩා චිත්ත පීඩා වෙලා ඔබට මේ යහපත වෘත්තිය පැත්තෙන් යහපතක් කාලෙකින් එද්දි අර ඒකට බාධා වෙන්න පුළුවන්. වැඩ කරන්න බැරි වෙනයි මානසින් වැටිලා. අන්න ඒක නිසා මේලාවේ ස්ථාවරත්වය තුළ වෘත්තිය පැත්ත ඔබගේ ආර්ථිකමය පැත්ත ගැන පොඩ්ඩක් වැඩිපුර පවුල ගැන වැඩිපුර හිතන් දැන්. ඔබ අවිවාහක කෙනෙක් වුණත් මේ කාල සීමත පවුජිත සහෝදර සහෝදරියන් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් තමන්ගේ දෙමාපිය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. අනේ හිඳ ඒගොල්ලන්ට ඔබේ දෙන්න පුළුවන් අර ප්‍රයොරිටි එක ඔබේ අවධානය දෙන්න උත්සාහ කරන්ද. ඒ වගේම මේ කාලේ හැබැයි ඔය සම්බන්ධතාවලට ගැටලු වුණාට විවාහයන් පැත්තෙන් විවාහපත් වීම පැත්තෙන් යහපත තිබිය හැකි. ඒක නිසා ඔන්න විවාහ යෝජනා තුළ ආදර සම්බන්ධතාව තුළ නෙමෙයි යෝජනා තුළ වෙන විවාහයන් තුළ සාර්ථකත්වය අත් කරගන්න ඔබට වැඩි ඉඩකඩ පාදන එක නිසා ඒ පැත්තෙන් විවාහ යෝග උදා වෙනවා. ඒ තත්ත්වෙන් ගැන බය කලබල විය යුතු නැහැ. ඒවා නිවැරදි ලෙස වැඩිහිටි ආශිර්වාදයක නිවැරදි ලෙස දින යොදාගෙන ඒවා කරන් යන්න. ඒ පැත්තෙන් සහාර සාර්ථකත්වය දෙනවා. සම්බන්ධතා තුළ තමයි ගැටලුව පෙන්නුම් කරන්නේ. ඒත් එක්කම මේ සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය ගැන විධිමත් සැලකිලිමත් වී යුතුමයි මේ කාල සීමා තුළ. විශේෂයෙන් මේ ජුනි මාසයේ අනතුරු වීමේ සම්භාවිතාවේ ඉතා ඉහළ තත්ත්වයක පෙන්නුම් කරන නිසා අනතුරුදායක කාර්යයන් කරනවා නම් රිය පදවනවා අනතුරුදායක දේවල්වලට සම්බන්ධ වෙනවන දැන් මෙහෙමනේ අනතුරක් වීම කියන එක gedara pihiyata කැපෙන එකත් අනතුරක්. ඒක පොඩ්ඩක් වැඩිපුර කැපෙන්න පුළුවන්. ඒක නිසා දැන් අපිට ඒ වැඩ නොකර ඉන්න බැහැනේ. එහෙනම් අපි කල යුත්තේ කල්පනාකාරී වේ දේවල් කරන. ඒ නිසා ඔන්න මේ කාල සීමා තුළ පොඩි පොඩි අස්ති බිදීම් කැපීම් සීරිම් ලේ සෙලවීම් සිදුවිය හැකි. ඒ දේවල් වළක්වා ගන්න ඕන. හැබැයි ඔය තරුණ තරුණිය විශේෂයෙන් මේ කාලේ රණ්ඩු සරුවලට පැටලෙන්න යන්න එපා. ඔය රණ්ඩු සරුවලට ගිහිල්ලා හානි කරගන්න තුවාල කරගන්න ටිකක් බරපතල තත්ත්වයේ තුවාල සිද්ධ කරගන්න හේතු කාරණා යදෙනවා. ඒ ගැන සැලකිලිමත් කටයුතු කරන්න. ඒ දිවලම වැලකී සින්න කල්ලි ගැහිමින් වැලකී සින්න තරමට කුඹලක් නෙමෙයි තනියම ජීවත් වෙන තරමට අවශ්‍ය දෙයට පමණක් කාතක තරහ වෙන නෙමෙයි අවශ්‍ය දෙයට පමණක් අනිත් අය ආශ්‍රය කරන තත්ත්වයට පත්වීම තුළ පුළුවන් තරම් අර ඇඟට ගුණයි. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් විධිමත් කටයුතු කරන්න වග බලාගන්න. ඒ තුළ ඔබට සහය අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙනම් මේ ජුනි මාසයේ ඇත්තටම කුම්භලග්න හිමියන්ට පහුගිය වසර හතර පහටම සාපේක්ෂව විශේෂ වශයෙන් යහපතක් උදා කරන මාසයක්. එහෙනම් මේ යහපත උපරිම වශයෙන් ලබා ගන්න උත්සාහ කරන්න ඔබේ පුදුලී කේන්සරණවල පිහිටීම එක්ක මේ තියෙන සුභ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. සමහරකට සුභ ප්‍රතිඵල වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ පුළුවන් තරම් මේ වීර්ය අවසානයේ දැන් කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා ඒ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් තරම් මිදෙන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔය යම්කිසි ආකාරකින් ඔය අසුභ දේවලින් මිදෙන්න කරන්න පුළුවන් උපරිම දේ කරන්න වග බලා ගන්න. තප්පරයක් අපතේ යවන්න එපා. මේක ඔබේ වාසනාවන්ත කාලයේ ආරම්භය. හැබැයි తాවකාලික වැටීම් తాවකාලික නැගීම් එක්ක තමයි මේ ගමන යන්න වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් කල්පනාකාරීව ඉදිරියට යම්. අනිවාර්යයෙන්ම ඔබට ඔබේ ජයග්‍රහණ ස්ථීර වශයෙන්ම අත්කරගත හැකි මේ විදිහට ගමනක් ගියොත්. එහෙනම් අනිවාර්යෙන් අපි ගොඩ යමු. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන විශේෂ වශයෙන්ම කතා කරොත් මේ පිළියම් පිළිවෙත් වල වැදගත් භාවය ඔබ දන්නවා. මොකද හේතුව මේ කියන පොදු පලාපල කතනය තුළ තියෙන සියලු සුබ ඔබට අත්කර ගන්නත් සියලු අසුබ බැහැර කරන්නත් මේ පිළියම් පිළිවෙත් ඔබට උපයෝගී කරගන්න පුළුවන්. ඒක නිසා ඔබට හැකි පරිද්දෙන් ඔබට කරන්න පුළුවන් විදිහට මේ පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මූලික වශයෙන් මම ඔබට කියනවා
අර හැමෝටම කරන්න පුළුවන් දේ. උදෑසන අවදි වෙන ගම රාත්‍රී නින්දර පෙර අනිවාර්යයෙන්ම මෝර පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජායන කරන පුරුද්දක් කරගන්න. මං හැමදාම කියනවා ඔවා ඔබ අර නැකිටලා පිරිසුදු වෙලා තමන්ගේ ආගම දහන වලට කටයුතු කරන එක හොඳයි. නමුත් ඕවා කරලා අර පිරිත් ශ්‍රවණය කරන්න ඔබ ගියොත් ඕක උපරිම මාස දෙකක් කරයි ඔබට ඒක මග ඇරෙන. ඒක නිසා ඔබ පුරුද්දක් කරගන්න. නැගිට්ට ගම ඇඳේ ඉඳලා ඔබගේ මොබයිල් ෆෝන් එකෙන් හරි ඔය YouTube එකේ ගිහිල්ලා මේ සූ ටීවී එකේ තියෙන නිවැරදි අති නිවැරදි උච්චාරණ සහිතව සිංහල තේරුමත් එක්ක මේ පිරිත් ඒ ගිහිල්ලා බලන්න. සූ ටීවී වල දෙවෙනි ප්ලේ ලිස්ට් එකේ ඒ පිරිත් ටික තියෙනවා. අන්න ඒවා ශ්‍රවණය කරන්න හොඳටම ප්‍රමාණවත්. ඇඳේ ඉන්න ගම ඊය ෆෝන් එක ගහගෙන හරි කමන්නේ සින්දුවක් අහනවා වගේ හරි උදේ නැගිටලා මේ කෙටි පිරිත් ටික ශ්‍රවණය කරා, මෛත්‍රී භාවනා පුංචි වෙලාවක් කරා, ඔබ ඔබේ කටයුතු ටික කරන් ගියා. මෙහෙමයි මේකට මිනිත්තු 30ක් විතර ගත වෙයි. එහෙනම් ඔබ කලින් ටිකක් නැගිටලා ඒ දේවල් කරන්න. ඊට පස්සේ ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන් කරා යන්න. රාත්‍රී නිින්දර පෙරත් ඒ විදිහට මැදට ගිහිල්ලා මේවා ශ්‍රවණය කරලා කරන්න. මොකද මම මේක හැමදාම කියනවා. සමහරුන්ට ඔක යම් කිසි ආකාරයෙන් තර්මද්දුරට වදයක් වෙන්න පුළුවන්. නමුත් මේ දේ තමයි අංක එක සිදුවිය යුතු දේ. මේ දේට පුළුවන් ප්‍රබල වෙනසක්කමක් කරන්න. මොකද ඔබ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට් වල ඔය දේවල් හරියට කරන මිනිස්සු මේ නරකම නරක කාලා කියලා ගෙලා වැළුවත් කිව්වත් ඔවුන්ගේ ජීවිතේ සාර්ථක කරගත්තේ සාක්ෂි දරලා ඇති. හිතා ගන්න බැරි යහපත මේ වගේ හොඳ කාලයක් ඇවිල්ලා නැහැ කියන. හැබැයි මේවා මේ ආවට ගැන මේ දවස් දෙකකින් ප්‍රතිඵල දෙන දේවල් නෙමෙයි. කාලයක් තිස්සේ කරන් යද්දි පියවරෙන් පියවර ඔබේ ජීවිතය යහපත් වෙනසක් සිදු වෙන දේවල්. ඒ නිසා මග හැරගන්න නැතුව ඒ දේ කරන්ද. ඒ වගේම ධම්මචක්කම් පවත්තන සූත්‍රයන් නිතර ශ්‍රවණය කරන සජ්ජාන කරන පුරුද්දක් කරගන්න. මේ කාලපාවචය තුළ අනිත් පැත්තෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජාන කරන මේ දේවල් තුළ ඔබට ලොකු යහපතක් සාර්ථකත්වයක් ළඟා කරගන්න හැකියාව තියෙනවා. මනසට වගේම සැහැල්ලුවක් අත්කර ඔබට තේරෙවි කරන් යන්නකො. සතියක් දෙක තුනක් යද්දී ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් පෙන්නයි. ඔබ පරදින්න ගිහිල්ලා අන්තිම මොහොත දිනාවේ ඔබට අනතුරු කරදර පෙනිපෙනි ඔබට ආරක්ෂා සැලසෙවි. උත්තර නැති ප්‍රශ්නවලට හිතාගන්න බැරි විදිහට ඔබට ඒ ප්‍රශ්න ගැටලු විසඳාගන්නට උත්තරයක් ලැබෙවි. ඒක නිසා ඔබ ඒ ගැන එක අනිවාර්යයෙන්ම පොඩි දෙයක් කියලා හිතන්න එපා. මේ දේ ඉතාමත් බලගත් දෙයක්. ඒ දේ කරන්න උත්සාහ කරන අනිත්‍ය තමයි. කිසිම ආගම දහමකට කිසිම ගැටලුවක් නැහැ. පිරිත් ශ්‍රවණය කියන පිරිත් ශ්‍රවණය තුළ තියෙන දහම මිසක් ආගමක් නෙමෙයි. එහෙනම් දහම කියන්නේ යහපත් දේ. යහපත තමයි මේ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතකොට ශබ්ද විද්‍යාව තුල ඒ දේ තුල තියෙන යහපත ළඟා කරගන්න ඔබ කිසිම ආකාරයකින් පැකිලෙන්න එපා. මොකද පිරිත් කියන්නේ ආගමට අයිති දෙයක් නෙමෙයි. ඒක සෝබා දහම දහම. ඒක හොඳට හිතර ගන්න. අනිත් පැත්තෙන් මේ කාලේ අර මාසයේ ආරම්භයේදී මම හැමදාම කියන දේ කරන්න උත්සාහ කරන්න පළවෙනිදා උදා වෙදී සූර්ය උදා වෙන වෙලාව බලාගන්න ඔබේ ඉන්න රට නගරයට හොයාගන්න පුළුවන් Google එක කියලා සර්ච් කරා නම් දිනේ දැම්මා ජුනි 1 2024 කියලා ඉස්ලාම් සන්රයිස් කියලා ටයිප් කරා. ඊට පස්සේ දිනේ දැම්මා අර විදිහටම ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඒ ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට පැකට් එකම නේද කලින් නැගිටලා මුලින්ම පිරිසුදු වෙන නාන්න පුළුවන් නම් හොඳයි. ඔය පීනස් ලෙඩ තියෙන නාන්න එපා. අන්තිම පීනස් ඒ වැඩි වුණාමත් මට බැනුම් අහන්න වෙයි. ඒගොල්ලෝ ඔය ටිකක් යම් කිසි ආකාරයෙන් මූණකට රෝදලා ඔන්න ඔබ ඉස්ලාම කරන්න ඕනේ. ඔබේ ඔබ කරන ආගම බුදු දහම නම් බුදුන්ට පහන් දැල්වීම, එහෙම නැත්නම් ඔබගේ ආගම දහම නම් කටයුතු කරන ඕනම ආගමකට මේක කරන්න පුළුවන් දෙයක්. ඒ කටයුතු කරා ඊට පස්සේ ගිහිල්ලා උදෑසන කිරිබත් සකස් කරගත්තා. මේ කිරිබත් සෙම තියෙනවා, මට පීනස තියෙනවා, මට කිරිබත් ගන්න හොඳ නැහැ කියලා හිතන්නේ. මම පුංචි ප්‍රමාණයක් කෑවම හොඳටම ඇති. එහෙනම් ඒ ලොකුවට හිතන දේවල් නෙමෙයි. ඔන්න කිරිබත් සකස් කරගන්න. ඒක ඔබම කරන්න අවශ්‍ය නැහැ. ඔබේ පවුලේ කෙනෙක් ලබා හරි කරගන්න. මේ කාලේ මේ රතු හාලෙන් රත්තර හුරු හාලකින් මොකක් හෝ රතු කැකුළු හෝ වේවා, කළු හීනැටි හුම්මන හෝ විදිහේ රතු හාලකින් ඔන්න කිරිබත් පිළියෙල කරගන්න හැකිනම් යහපත් නැති අය කියන ඕනම එකකින් ඒ දේ කරගෙන පිටරට ඉන්න අර කිරිබත් හදන්න බැරි වෙයි. හිතන්න එපා ඒ දේවල් තුළ ඔබ කටයුතු කරන්න. ඉතුරු දේවල් ටික හරියට කරන්න. කිරිබත් සකසලා ඊට පස්සේ ඔබ ආහාරට ගන්න. ආය කියනවා ඔබම කරන්න ඕනේ නැහැ. ගෙදර වෙන කෙනෙක් කරත් ඒක කමන්නේ නැහැ. කිරිබත් වෙන වැඩි. කිරිබත් චුට්ටක් සීනි හරි පැණි රස දෙයක් එක්ක ආහාරට අරගෙන ඔබ ඉස්සලාම කරන්න ඕනේ කොලයකුයි පැණි කරගෙන මේ මාසයේ ඔබගේ යම් කිසි ආකාරයේ ආර්ථික මේ වශයෙන් සැලැස්ම සකසගන්න. මොකද්ද යන වියදම් ගැන මේ මාසය තුල ඔබට ආහාර පාන සඳහා මෙපමණක් අවශ්‍යයි, සෞඛ්‍ය වියදම් මෙපමණක් අවශ්‍යයි, ඉන්ධන, ගමනාගමනය, අධ්‍යාපනය හැම දෙයක්ම ලියන්න. ඔබට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. සමහර ටික වෙනස් වෙන්න පුළුවන්. යම් කිසි අදහසක් පෞගේ මාස වලින් අරගෙන ලියන්න. ඒ අතර ඔබ ඉතිරි කිරීම සඳහා පොඩි මුදල රුපියල් 1000ක් හරි කමන්නේ ඉතිරි කරනවා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. ඒතරම ඔබට එන අගයක්. ඒතර ඔබ මේ මාසය තුල ආවම වශයෙන් ඔබගේ අවස්ථා සපුරා ගන්න මේ මුදලේ ඉපේ යුතුයිනේ. එතකොට මේක තුළ මේ පිළියමෙන් බැහැරව
ඔබට මේ උත්සාහ කරන්න පුළුවන් මේ ඔබ ලියපු මේ ඇස්තමේන්තුව කිසිම ආකාරයකින් යම් කිසි ආකාරයෙන් අර ඉක්මෝ යන නොදී වග බලගන්න පුළුවන් තරම් රුපියල් 500ක් 200ක් හරි කමන්නේ ඒවා ඉතිරි කරගන්න. අන්න එහෙම උත්සාහ කරන එක වෙනම කතාවක්. ඒක මේ පිළියමේ කොටසක් නෙමෙයි. නමුත් මේ අතිරේකව තියෙන දේ. ඒකතර ඔබට මාස සැරසුම් කරගෙන තවත් ලේසි වෙනවා. ඊට පස්සේ ඔබ කරලා සූර්ය උදා වෙන වෙලාව ඔබ දන්නවනේ. අන්න ඒ වෙලාවට ගිහිල්ලා ඔබ නැගෙනහිර දිශාව බලන්න. දැන් සූර්ය කිරණ පොළොවට පතති නැහැ, පේන අය ඉන්නවා. ගොඩනැගිලි අතර ඇතුලේ ඉන්න අය ඉන්න. කවුරුත් කමන්නේ. ඔබ කාමරේ හරි කමන්නේ නැගෙනහිර දිශාව බලලා ඔබ සූර්ය නමස්කාරය කරන. සූර්ය නමස්කාරය කරන විදිහ ඔබ කියන්නේ මේ සූර්යාට ඔබට අපිට දෙන දෙයට කෘතඥතාවය පළ කරන්න, ස්තුතිවන්ත වෙන්න. මොකද අපිට මේ හැමදේම රඳාපාදින මේ සූර්යාලෝකය මත, මේ අපිට මේ ගස් වලින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ සිදු වෙන්නේ මේ සූර්යා නිසා. මේ ලෝකේ පැවැත්ම රඳාපාදින මේ සූර්යා නිසා. ඉතින් ඒකට ඔබ ස්තුතිවන්ත වෙලා ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් කියන්න. කීප වතාවක් කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න, මේ මාසය තුළ මට මේ ජීවත් වෙන්න මේ වගේ මුදලක් අවශ්‍යයි. මේ ලෝකෙ තුළ මේ යම්කිසි ආකාරයෙන් මේ ගුප්ත දෙයකින්වත් බලයකින්වත් සිදු යුතු දෙයක් නෙමෙයි. මේ දේ තුළ මේ මගේ ඕරා එක, මේ විශ්ව ශක්තිය තුළ මේ දේවල් වල තියෙන බාධාවල් දුරු වේවා. ඒ කියන්නේ මේකට ඔබ හම්බ කරන්න තියෙන දේ, ඔබ කරන දේ තුළ එන බාධාවල් දුරු කරන්න. ඒ කියන්නේ සෞඛ්‍ය මේ ගැටලු වෙන්න පුළුවන්. දැන් දේ වහිනවා, දේශගුණික ගැටලු වෙන්න පුළුවන්. නැත්තම් දේශපාලන ගැටලු, කුමන හෝ මාගෙන් එන කිසිම ගැටලුවකට මගේ මේ ඉලක්කයට ළඟාවීම මේ මාසය තුළ වළක්වන නොහැකි වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරලා, ඒ වගේම හිතන්න මට පමණක් මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙන ජීවය ඉඳලා විශාල ජීවිය දක්වා, අහිංසක සතෙක් ඉඳලා නපුරු සතා දක්වා සියලුම සත්වයන්ට මේ මාසය තුළ යම් කිසි ආකාරයෙන් තමන් ආහාර වේලනේ අත්‍යවශ්‍යම දේ, ඒ ආහාර ටිකවත් සපයා ගන්න ලැබේවා. අගහිංගම් දුරු වේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු සිද්ධ කරන් යන්න. අර අනිවාර්යෙම අර සැලසුම් අනුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් ඉතිරියක් කරගන්න බලන්න. එතකොට මේ මාසෙද ලෝක කීප කාලයක් ඔබට සමහර මේ කියද්දි විහිලෝකක හැංගේ නෑ. ඔබ කරන් යන්න කරන් යද්දි ඔබට පැහැදිලි වෙවි ඔබේ ජීවිතයේ සැලසුමක් එක යද්දි වගේම ඒ කාලේ ගියේ සරේ හම්බ කරන දේවල් කොහෙන් ගියාද නෑ, කිසිම ඒ ඉතිරියන්නේ. එහෙම නැත්නම් මදි හම්බ කරන දේ කියන ඒ හැඟේ, ඒ දේ සියලු දේ හිතා ගන්න බෙද වෙනස් වෙලා ඔබට ඔබගේ අවශ්‍යතා සපුරා ගන්නට ඒ හැමදේම සාර්ථක කරගන්න හැකියාව ලැබෙවි. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම පුළුවන් නම් සිකුරාදා දවසක, නැත්නම් වෙන දවසක හරි කමන්නේ, දවල් ආහාර වේල නිරහාරව ඉඳ උත්සාහ කරන මාසෙක එක දවසක් හොඳට මැදි හැකියාව පමණයි. අසනීපය කරන්න යන්න එපා, ගැබෙනිය අය කරන්න යන්න එපා, කුඩා දරුවෝ කරන්න යන්න එපා. මේ ඔබට හැකියාව, මොකද වේලක් නොකා හිටිය කියලා මැරෙන්නේ නැහැ. ඒක හරි අන්න නිරාහාර වේලක් ඉඳලා ඒ වේල කන නැති කෙනෙකුට දෙන්න. දෙන්න කෙනෙක් නැත්තම් සතෙකුට හරි තමන් ගෙදර ඉන්න සතර දීලා දන්නේ, ඔය කුරුල්ලෙකුට හරි නැත්තම් පාරින් ඉන්න සතෙකුට හරි දීලා තමන් බඩගෙන ඉන්න, අර නිතර බඩගෙන ඉන්න කෙනෙකුට බඩගෙන නිවන්න. ඒක ඕකට කියන්නේ මර්ධන ක්‍රියාවක් කියලා. මොකද ඒ දේ තුල ඔබට අත් වෙන දේ, අර යම්සි ඔබ වේදනාවක් විඳිනවා, බඩගින දරා ගන්න අමාරුයි, ටිකක් වතුර බොන්න, වතුර නොබී ඉන්න එපා. ඔබට එතකොට ටිකක් ඇඟට දැනෙනවා මේ දේ. එතකොට මේ දුකක් විඳින්නේ අන්න ඔබට දුක් විඳීමතේ අකුසල් දාන අකුසල් ගෙවෙනවත් වගේම ඔබ මේක වෙන කෙනෙකුට දීම තුළ ඉතා මනා කුසලයක් ලැබෙනවා. ඉතින් එකකට වඩා දෙන්න පුළුවන් නම් දෙන්න ගැටලුවක් නැහැ. අර ඔබේ ආහාර වේල තමයි මෙතන වැදගත්ම තැන. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. එතකොට මේ දේවල් තුළ ලොකු දේවල් කියලා හැබැයි මේ කිසි දෙයක් තමන්ට යහපත වෙන්න කියලා ඉදලා කරන්න ඕනේ නැහැ. තමන් තුළ තෘප්තිය ලබන්න කරන්න. තමන් බඩගින්න හිටියත් වෙන කෙනෙක් බඩගින්න නිවා ගත්තාන ඒ කෙනා හැමදාම බඩගින්න ඉන්න කෙනෙකුගේ බඩගින්න නිමුවානේ. අන්න ඒ සතුට ඔබ හිතේ තියාගන්න. ඉතුරු දේවල් සියල්ල වක්‍රා කරන්න. මොකද ওই හැම දේ තුළම ඔබගේ මනසර ඇති වෙන විශේෂිත ධනාත්මක භාවය ඔබ සාර්ථකතර ගෙන යනවා. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මම ගුරු මාරුව තුළත් සිංහල අවුරුදු පලාපලෙත් ඒ වගේම මැයි මාසේ පලාපල තුළත් කිව්වා විශේෂිත ශිව මන්ත්‍රයක් ගැන, මන්ත්‍රයක් එක කරන භාවනාවක් ගැන. ඒ භාවනාව තුළ කටයුතු උත්සාහ කරන්න. මොකද මේ කාල සීම තුළ ගුරු ගහය ඔබගේ ලග්න භාවයේ ගමන් කරන නිසාවෙම විශේෂ වශයෙන්ම ගුරු මාදස අතුරුදසා ගත කරන අයත් අනිත් අයත් බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන්න. බෝධි පූජාවත් කිසිම ආගමට අයිතියක් නෙමෙයි. ඒ දේ තුළ තියෙන භාවනාවක්. ඒ බෝධි පූජා කටයුතු ගැනත් මම ගුරුමාරු වීඩියෝ කියලා තියෙක පොඩ්ඩක් අහනවා. නැත්නම් මේ වැඩසටහන තවත් දීර්ඝ වෙනවා කියන්න ගියොත්, ඒ නිසා කෙටියෙන්ම කිව්වොත් ඔබ සාමාන්‍ය පරිදි බෝධි පූජා පවත්වලා මෛත්‍රී භාවනාව කරන්න කරලා ඒ ශිව දෙවියන්ට මම කියපු ඒ යම්කිසි මන්ත්‍රය කීප වතාවක් කියන්න. නැත්නම් ඔබ නිවසේ ඉඳලා බුදු පහන තියලා
තව පැත්තකින් දෙවියන්ට පහනක් තියලා ඔය මන්ත්‍රය කීම පුරුද්දක් කරගන්න ජීවිතයට ගැටලුවක් එන වෙලාවක යම් කිසි ආකාරයකින් කරදරයක් එන හැම වෙලාවකම උත්තරය නැති හැම වෙලාවකම මේ යන් ඒ මන්ත්‍රයත් මෝර පිරිතත් සිහි කරන්ද කටපාඩමින් දැනගෙන අන්න එතකොට ගොඩාක් ගැටලු හිතාගන්න බැරි විදිහට මේක මේ දේ තුල ගොඩාක්ම සිදුවෙන්නේ ඔබ තුල පවතින ඍණාත්මක බලවේග සියල්ල ඉවත් වෙලා විශ්ව ශක්තිය තුල තියෙන බලය ඔබව ධනාත්මක කරලා හිතාගන්න බැරි සාර්ථකතර ඔබ ගෙනින ඒ නිසා ඒ දේ කරන්ද මං කෙටියෙන් ඒ මන්ත්‍රය කියන්න ඒ මන්ත්‍රයේ ඒ ආකාරයෙන් මේ තිරේ දිස්සේවි කටපාඩම් කරගන්න ඒ විදිහට කටයුතු කරන්න මොන අපල මොන ගැටලු තිබ්බත් ඔබේ සාර්ථකත්වය වළක්වන්න කිසිවෙකුට නොහැකි වේවි. ඕම් ත්‍රයම්බකං යජාමහේ සුගන්ධි පුෂ්ටි වර්ධනං ඌර්වාරුකුමේ බන්ධනාන් මෘත්‍යුර්මුක්ෂීයම් අමෘතා. ඉතින් ඔය වගේම විශේෂ වශයෙන්ම මම පහුගිය වීඩියෝ වල කියලා ඇති අර ඔබ නිතර දකින වර්ණ ගැන සැලකිලිමත් වෙන්න කියලා නිතර පේන තැන්වල රෝස කොළ කහ තැඹිලි තදදම් කියන වර්ණ රෝස කොළ කහ තැඹිලි තදදම් කියන වර්ණ නිතර දකින්න සලස්වන්න අන්න ඒ දේ තුලත් ඔබගේ සෞභාග්‍ය ඔබේ ඉදිරිතරකම ඔබගේ ප්‍රඥාව ඔබගේ නිරෝගී භාවය ඔබගේ ආදරණීය භාවය සියලු දේ සැකසෙවි. ඒ නිසා ඔය පර්ස් එකේ පොඩි පොඩි තීරු හරි අලුවලා තියෙන ඔය පාටින් නිතර ඉඳගන්න මේසේ ඉස්සරහෙන් තියලා තියෙන නිදාගන්න ඇඳට ඉස්සරහා තියෙන නැගිට ගාම ඕක පේන්න වාහනේ උඩ වින්ස්ක්‍රීන් එක වැහෙන්න මලවන්න එපා. ඉස්සරහා පේන විදියට පොඩ්ඩක් ඔය පේන්න ස්ට්‍රීම් වීල් එකේ හරි කමන්න ඒ පාට වලින් හදා ගන්න උත්සාහ කරන්න. අන්න නිතර ඇස්වලට මේ වර්ණ ගැටෙන විදියට කටයුතු කරන්න. ඒ දේවල් තුලත් ඔබේ ඕරායක බලක්‍රම මේක ගුප්ත කිසිම දෙයක් නෙමෙයි මේ විද්‍යාත්මකව සනාථ කරපු දෙයක්. තමන්ගේ ඕරායක බලවත් කරගන්න මේ වර්ණ ලොකු සහායක් දක්වන වගේම ඒ දේ තුල ඔබට යම්කිසි ප්‍රබල සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව දෙනවා. මේ කිසිම දෙයක් ආවට ගියර කියන දේවල් නෙමෙයි. සියලු දේ අත්හදා බලලා කාලයක් තිස්සේ බලලා ඒව සාර්ථකත්වයක් අත්දුටුවට පස්සේ ඔබට කියන දේවල්. ඒ නිසා මේ දේවල් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කිතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම අර හැමදාම කියන වගේ ශුද්ධෝ ජපමාලයේ දිනපතා උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඒ වගේම හැම සිකුරාදාසකම අඩුමතරමේ මේ මාසේ එක දවසක් හරි කමන්නේ ඔබ දිව්‍ය සප්සදවන පුළුවන් නම් දේවස්ථානයට ගිහිල්ලා සප්සද වහන්සේ ඉස්සරහා හරි කමන්නේ. එහෙම නැත්නම් ගෙදර ඉඳන් හරි කමන්නේ ද්‍රිව්‍ය සප්සද වන්දනාව සිද්ධ කරලා ශ්‍රී දිව්‍ය හෘදේ නුවාණය පවත්වන්න. අන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ මේ කාල සීමාව තුළ ඉතාමත් වැදගත්. ඒක නිසා සිකුරාදා දවසල ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. බ්‍රහස්පතින්දා රැයට එක්වරුශීලිය රැකලා නිර්මාංශ වෙලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11:12 අතර ශුද්ධෝපය භාවනාවක් ලෙස ගත කරන්න. මේ කියන වේලාවල වලට කරන්න බැයි නම් තමන්ට හැකි වේලාවක් හරි යොදා ගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ සාර්ථක වෙන්න මේවා කෙටියෙන් හරි කමන්නේ ඔබ හැකි පමණින් කරන්න. ඒ වගේම මේ කාලේ සදාසන්නුවන සඳහා සහභාගී වෙන්න. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට යහපත ළඟා වේවි. ඔබට අනිවාර්යයෙන්ම ජීවිතයේ ප්‍රබල වෙනසක් ඇති වේවි. අන්න ඒක නිසාවෙන්ම ඔන්න මේ මාසය ඉතාමත්ම වෙනස් යහපත් සුවිශේෂී මාසයක්. ඒ දේ තුළ තියෙන උපරිම යහපත ඔබේ ජීවිතයට ළඟා කරගන්න අයහපතෙන් මිදෙන්න ඔබට අනිවාර්යයෙන්ම මේ මාසය දිනන්න පුළුවන්. කලබල වෙ යුතුනේ අර සුළු වෙනස්කම් ඔබේ ජීවිතේ කරගෙන මේ පිළියම් පිළියොත් ගමනක් යන්න ඔබ දිනනවා දිනනවාමයි. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.